කොන්බන්වා මිනසන් හරි අද අපි බලනවා දැන් මේ ජූලි මාසේ තියෙන JLPT exam එක දන්නවා අවුරුද්දට දෙපාරයි තියෙන ඉතින් අපි බලමු කොහොමද මේකට register වෙන්නේ මාර්තු 30 වෙනකම් විතරයි register වෙන්න පුළුවන් අපි බලමු කොහොමද JLPT exam එකට අපි register වෙන්නේ කියලා හරි මුලින්ම ඔයාලා Google එකේ search කරන්න ඕනේ JLEA කියලා මේ එන පළවෙනිම site එක open කරන්න ඕනේ මේ පළවෙනියට මෙන්න site එක තමයි ඔයාලා open කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ interface එකක් ඔයාලට එනවා. ඔයාලා මේ JLEA කියන site එකට යනවා. ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ දකුණු පැත්තෙන් JLPT registration කියලා තියෙනවා. ඒක click කරන්න. Click කරාට පස්සේ මෙතන continue to register. ඒ වගේම දකුණු පැත්තේ උඩින් තියෙනවා registration help කියලා. මේක සිංහලෙන් ඉංග්‍රීසි වලින් දෙකෙන්ම තියෙනවා. ඔයාලට කැමති භාෂාවකින් මුලින්ම මේක fill කරන්න කලින් අනිවාර්යයෙන්ම මේක හොඳට කියවලා ඉන්න. මේකේ තමයි fill කරන්න ඕනේ විදිහ කොහොමද කියලා ඔයාලට හඳුන්වලා තියෙන්නේ සම්පූර්ණ විස්තරයක් මේකේ තියෙනවා. ඉතින් මේ PDF එක අනිවාර්යයෙන්ම හොඳින් කියවලා ඉන්න ඕනේ. ඉතින් ඒ විදිහට කියවලා ඔයාලට පේනවා ඇති මේක ගන්න ඕන ලකුණු ප්‍රමාණය නම ලියන්න ඕනේ කොහොමද මේ හැමදේම ඔයාලට මේ PDF එකේ තියෙනවා ඊට පස්සේ ඒක කියවලා ඉවරනාට පස්සේ මෙතන continue to register කියන තැන click කරන්න ඕනේ දැන් ඔයාලා එනවා මේ වගේ interface එකකට මෙතන තමයි අපි register වෙන්න ඕනේ හරියටම ඔයාලගේ හැම detail එකක්ම මෙතන හරියට නිවැරදිව සටහන් කරන්න මුලින්ම ඔයාලගේ level එක N1 the 2 the 3 the 4 the 5 the kind of level එක select කරන්න ඕනේ ඊළඟට site එක මේක Colombo විතරයි තියෙන්නේ ඒක select කරන්න ඕනේ ඊළඟට නම අපි බලමු නම කොහොමද ලියන්නේ කියලා මේ තියෙන්නේ නම ලියන්නේ මෙන්න මේ විදිහට ඔයාලට initial එක තමයි නම නමේ කැලි ගොඩක් තියෙනවා නම් initials එක තමයි ලියන්න ඕනේ නම් දෙකක් තියෙනවා නම් ඒ නම් දෙක විතරක් ලියන්න පුළුවන් නැත්නම් ගොඩක් කැලි තියෙනවා නම් initials එක ලියන්න පුළුවන් ඔයාලට සම්පූර්ණ නම ලියන්න බැහැ මේ විදිහට අනිවාර්යයෙන්ම initials එක ලියන්න ඕනේ capital letters වලින් ලියන්න ඕනේ මෙතන අපි හිතමු රාජපක්ෂ මුදියන්සේලාගේ කාංචනා පෙරේර කියලා එතකොට R space M space කාංචනා පෙරේර කියලා ඔයාට type කරන්න පුළුවන් R space M space කාංචනා පෙරේර කියලා type කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙතන අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ block capitals වලින් ඒ කියන්නේ block letters වලින් ඒ කියන්නේ capital letters වලින් type කරන්න ඕනේ මේක ඔයාලට නැත්නම් මේ විදිහට පුළුවන් R space dot එකක් I M dot එකක් ඊළඟට කාංචනා කියන්නේ නැතුව K dot එකක් පෙරේර කියලා දාන්නත් පුළුවන් එහෙමත් නැත්නම් ඔයාලට මේක type කරන්න පුළුවන් ආයේ R space M space K space Pereira මෙන්න මේ විදිහට ඔයාලට type කරන්නත් පුළුවන් මේ කැමති විදිහක් ඔයාට ඔයාගේ certificate එකට එන්නේ මෙතන තියෙන නමක නිසා හරියට ඔයාගේ නම capital letters වලින් මෙතන මම පෙන්වලා දුන්න විදිහෙන් කැමති විදිහකට type කරන්න පුළුවන් ඊළඟට ඔයාලගේ gender එක select කරන්න තියෙනවා male female විදිහට ඊළඟට ඔයාගේ birthday එක date of birth හරියට මේක select කරන්න ඕනේ හරියට ඔයාගේ අවුරුද්ද හරියට ඔයාගේ මාසෙ හරියටම ඔයාගේ birthday එක මොකක්ද කියලා මෙතනින් select කරන්න ඕනේ මේක වැරදියට select කරන්න එපා මොකද ඔයාගේ මේ birthday එක තියෙන නිසා හරි ඊළඟට ඔයාගේ ID number එක මෙතන අනිවාර්යෙන්ම ඔයාගේ ID number එක හරි passport number එක හරි ඔයා type කරන්න ඕනේ මම මෙතන ID number එක type කරනවා අනිවාර්යෙන්ම ID number එක හරි passport number එක හරි ඔයා මෙතනින් type කරන්න ඕනේ ඒ type කරන්න ID number එක නම් ID එක ඔයා ගෙනියන්න ඕනේ ඔයා type කරන්නේ passport number එක නම් passport එක ඔයා අරගෙන යන්න ඕනේ මම මෙතන ID number එකක් type කරනවා ඔයාගේ valid identity card number එක අනිවාර්යෙන් මෙතන type කරන්න ඕනේ ඊළඟට මෙතන තියෙනවා native language කියලා මෙතන සිංහල කියලා select කරන්න ඊළඟට ඔයාගේ permanent address එක ඔයාගේ postal address එක මෙතන අනිවාර්යෙන්ම හරිම address එක හරි විදිහට type කරන්න මේකත් ඔයාලා capital වලින්ම type කරනවා නම් හොඳයි ඔයාගේ address එක මොකක්ද එක අකුරක්වත් වරද්දන්නේ නැතුව හරිම address එක ඔයා මේ box එක ඇතුලේ type කරන්න ඕනේ ඔයාගේ හරිම address එක හරි දැන් මේ විදිහට address එක type කරාට පස්සේ postal code එක type කරන්න ඕනේ ඔයාට Google කරලා ඔයාගේ පැත්තේ postal code එක හොයාගන්න පුළුවන් ඊළඟට ඔයාගේ district එක ඔයාගේ district එක
ඔයා ඉන්න ඩිස්ත්‍රික්කේ මොකක්ද ඒක සිලෙක්ට් කරන්න කන්ට්‍රි එකට ශ්‍රී ලංකා කියලා ටයිප් කරන්න මේකත් කැපිටල් වලින්ම ටයිප් කරන්න ඊළඟට ඔයාගේ වැඩ කරන හරි ෆෝන් නම්බර් එකක් මෙතනට දෙන්න අනිවාර්යයෙන්ම වැඩ කරන ෆෝන් නම්බර් එකක් ඔයා මෙතනට දෙන්න ඕනේ ඊළඟට ඔයා මෙන්න මෙතන ටයිප් කරන්න ඕනේ ඔයා ජපනීස් ඉගෙන ගත්තේ ඉන්ස්ටිටියුට් එක ඔයා තනියෙන්ම නම් ජපනීස් ඉගෙන ගත්තේ මෙතන මුකුත් ටයිප් කරන්න එපා ඔයා ඉගෙන ගත්ත නම් කොයි හරි ඉන්ස්ටිටියුට් එකකින් ඒ ඉන්ස්ටිටියුට් එකේ නම හරියට ටයිප් කරන්න මෙතන ඊළඟට ඔයා ජපන් ඉගෙන ගත්තේ මොකේද කියන එක ප්ලේස් එක මේකට ඔයා තෝරන්න ඕනේ මෙතන ඉඳන් පස්වෙනි එක මෙතන තියෙන පස්වෙනි එක තෝරන්න ඊළඟට රීසන් එක යාලා අහනවා මේ රීසන් එකට ඔයාලට මෙන්න මේ නෙසසරි කියලා මේ තියෙන හතරවෙනි එක ඒක දෙන්නත් පුළුවන් ටු මෙෂර් මයි own level of proficiency කියන එක දෙන්නත් පුළුවන් මේක දෙන්නත් පුළුවන් ඔයාලට ඒ වගේම ඔයාලට දෙන්න පුළුවන් මෙන්න මේ හතරවෙනි එක මේ හතරවෙනි එක තෝරන්න නැත්නම් අර තමන්ගෙම තමන්ට මෙෂර් කරගන්න තමන්ගේ නොලෙජ් එක මෙෂර් කරගන්න කියන එක දෙන්න ඊළඟට ඔයාගේ occupation එක මොකක්ද කියලා මෙතනින් select කරන්න ඔයා employee කෙනෙක් නම් employee කෙනෙක් කියලා select කරන්න පුළුවන් ඔයා university graduate ස්කූල් එකක නම් ඉන්නේ මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. ආ එම්ප්ලොයිඩ් කියලා මෙතන සිලෙක්ට් කරොත් අනිවාර්යයෙන්ම මෙතනදී ඔයා ජපන් භාෂාව භාවිතා කරනවද නැද්ද කියලා තෝරන්නත් ඕනේ. මම තේරුව භාවිතා කරන්නේ නැහැ කියලා. ඊළඟට මෙන්න මෙතන තියෙන ඒවා අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මේකෙන් ඔයා දෙක තුනක් මේක ගොඩාක් කියලා බලන්නේ නැහැ. දෙක තුනක් ඔයාලා සිලෙක්ට් කරන්න ඔයාලා ජපන් භාෂාවත් එක්ක ඉන්නවා කියලා. ඔයා මේ මේවත් එක්ක ඉන්නවා කියලා පෙන්නන්න. ඊළඟට මෙතන ටික් එක දාන්න ඕනේ ඔයා වගේ ටීචර්ස් එක්ක ස්පීකින්, ලිස්නින්, රීඩින්, රයිටින් කරනවා නම් මේ නන් කියන එකට දාන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක ඔයා කරනවා නම් රීඩින් කරනවා නම් රයිටින් කරනවා නම් ඒවත් ඔයා මේ ටික් වලින් දාන්න ඕනේ. මේ වගේ ඔයා මේව කරන්නේ නැත්නම් ඔයාට මෙතන නන් දෙන්න පුළුවන්. හැබැයි කරන්නේ වෙදී නන් දෙන්න එපා. මේ විදිහට මේ බොක්ස් එක ෆිල් කරන්න ඕනේ. හරිද? ඊළඟට ඊළඟට අපි යනවා මෙන්න මෙතනට. මෙතන ඔයා JLPT exam එක කලින් ලියලා තියෙනවද කියලා අහන්නේ. මෙතන net exam එකක් ගැන නෙමෙයි අහන්නේ JLPT. JLPT කියන exam එක කලින් ලියලා තියෙනවද කියලා අහන්නේ මේ levels වලින්. මේ විදිහට levels තියෙනවා N1 වෙනකන්. දැන් N5 ඔයා ලියලා තියෙනවනම් එකපාරක් අපි එක දානවා මෙතනින් select කරනවා. ඔයා එකපාරක් ලියලා තියෙනවනම් JLPT දෙපාරක් ලියලා තියෙනවනම් N5 එක දෙක දානවා. ඔයා මේ පළවෙනි වතාවට නම් ලියන්නේ ඔයා මෙතන බිඳුව තියන්නේ. ඔයා ඉන්ෆෝ කරලා තියෙනවා කියලා හිතන්න එකපාරක් එතකොට එක දාන්න ඕනේ. ඔයා මුකුත්ම කරලා නැත්නම් මේ විදිහට බිඳුව තියන්න ඕනේ. මේ පළවෙනි වතාව නම් ඔයාගේ ලෙවල් එකේ ඔයා බිඳුව තියන්න. ඊට පස්සේ ඔයා හිතන්න ඔයා එකපාරක් කරලා තියෙනවා ඒක පාස් නම් පාස් ෆේල් නම් ෆේල් විදිහට දාන්න ඕනේ. ඔයා කරලා තියෙන කෙනෙක් නම් කලින් ඒක පාස්ද ෆේල්ද කියලා සටහන් කරන්න ඕනේ නැත්නම් බිඳුව තියන්න ඕනේ. ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයා ටයිප් කරන්න ඕනේ. මෙතන වැලීඩ් ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයා ටයිප් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයා පාවිච්චි කරන ඔයාගේ හරි ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරන්න අමතක කරන්න එපා. හරිද? ඊළඟට ඔයා පාස්වර්ඩ් එකක් අංක 8කින් යුක්ත පාස්වර්ඩ් එකක් ඔයා මෙතන ටයිප් කරන්න. ඔයාගේ බර්ත්ඩේ එක ටයිප් කරන්න පුළුවන්. මේ පාස්වර්ඩ් එක අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න. මේ පාස්වර්ඩ් එක නැත්තම් ඔයාට කොහෙත්ම ඔයාගේ රිසල්ට් එක බලන්නවත් ඔයාගේ ටෙස්ට් වවුචර් එක ඩවුන්ලෝඩ් කරගන්නවත් මේ මුකුත් කරන්න බෑ. මේ පාස්වර්ඩ් එක ඔයාට මතක නැත්නම් ඊට පස්සෙ ආයෙත් උඩට ගිහිල්ලා චෙක් කරන්න මේ ටික නිවැරදිද ඔය දීපු තොරතුරු නිවැරදිද කියලා ඩබල් චෙක් කරන්න අනිවාර්යෙන්. ඊළඟට මෙතන බලන්න ඔයාගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. මේ ෆොටෝ එක මෙන්න මෙයාලා කියලා තියෙන විදිහට JPG ෆෝමැට් එකෙන් තියෙන්න ඕනේ. මේ කියන විදිහට සුදු පාට පසුබිමක හරි ලා පැහැති පසුබිමක හරි ගත්තේ ෆොටෝ එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් ස්ටුඩියෝ එකකට ගිහිල්ලා මේ රික්වයර්මන්ට්ස් ටික යාලට දුන්නාට පස්සේ යාලා ෆොටෝ එකක් ඔයාලට අරන් දෙනවා. ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරලා එතන තියෙනවා ඔයාලට ටික් එකක්. මේ ටික් එක ක්ලික් කරලා ඔයාලා මේ විදිහට සබ්මිට් දුන්නට පස්සේ මේ විදිහට ඔයාලට රෙෆරන්ස් නම්බර් එකක් එනවා. මේ රෙෆරන්ස් නම්බර් එක මෙතන එන රෙෆරන්ස් නම්බර් එක අනිවාර්යයෙන්ම ඔයා මේක අනිවාර්යයි. මේ රෙෆරන්ස් නම්බර් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි සේව් කරලා තියාගන්න. මේ රෙෆරන්ස් නම්බර් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා අපිට ඉස්සරහට රිසල්ට් බලනකොට. මේ දේවල් වලට මේ රෙෆරන්ස් නම්බර් එකයි අර පාස්වර්ඩ් එකයි දෙකම අපිට අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ රෙෆරන්ස් නම්බර් එක ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා සේව් කරලා හරි කොයි හරි ලියලා හරි මතක ඇති තැනක තියාගන්න ඕනේ. ඊට පස්සේ වාට මේක සබ්මිට් කරලා මේ විදිහට වාට පේමන්ට් මෙතඩ් එක තෝරන්න එනවා. ඔයාට ඊසි කෑෂ් වලින් ගෙවන්න පුළුවන් නැත්නම් වීසා මාස්ටර් කාඩ් වලින් ගෙවන්න පුළුවන්.
easy cash hari visa master card willing hari gewanna puluwa me kemathi ekak oata thoraganna puluwa etakote metana exam fee ekak wenne me balanna n543 වල රුපියල් 7000යි 21 වලට n21 වලට 7500 යෝගි ලෙවල් එකට අනුව ඔයාට තියෙන මුදල කීයද රුපියල් 7000ද 7500ද ඒ මුදල තමයි ඔයා ගෙවන්න ඕනේ රුපියල් 7000යි 543 ලෙවල්ස් වලට 21 වලට 7500යි ඔයාට අවශ්‍ය ගාන ඔයාගේ ගෙවිය යුතු ගාන ඔයා මෙතනින් බලලා ඒ ගාන අනිවාර්යයෙන්ම අඩු නැතුව ගෙවීම කරන්න ඕනේ එතකොට ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා තෝරගන්න. ඔයාට එකක් තෝරගන්න පුළුවන් ඔයාගේ ඊසි කෑෂ් ගිණුමෙන් ඔයාට ගෙවන්න පුළුවන්. එතකොට ඊසි කෑෂ් ගිණුම ඩයලොග් ඊසි කෑෂ් ඩයලොග් සිම් එකක් ඔයාට තියෙනා නම් ඔයා ඒකට ඊසි කෑෂ් ඇක්ටිවේට් කරගෙන ඉන්නවා නම් ඔයාට මේ ඔප්ෂන් එක තෝරගන්න පුළුවන්. එතකොට ඔයාගේ ඊසි කෑෂ් දුරකථන අංකය සටහන් කරලා ඒකේ පින් අංකයක් එනවා පින් නම්බර් එක දීලා සබ්මිට් කරන්න ඕනේ. එහෙම සබ්මිට් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා ඊළඟට ඔයා මෙන්න මේ රෙෆරන්ස් නම්බර් එක ඒක ෆිල් කරාට පස්සේ ඔයාට පුළුවන් ගෙවීම් කරන්න ගෙවීම් කරාට පස්සේ ඔයාට මැසේජ් එකක් එනවා ඊට පස්සේ මේ අනිවාර්යයෙන්ම මෙන්න මේ රෙෆරන්ස් නම්බර් එක මාක් කරලා තියාගන්න ඊළඟට අපි වීසා වලින් ගෙවනවා නම් ඔයාලට මේක වීසා මාස්ටර් කියලා සිලෙක්ට් කරාම ඔයාගේ ගාණත් එක්ක මෙතනට එනවා ඔයාගේ කාඩ් ඩීටේල්ස් එන්ටර් කරන්න කියලා එතකොට ඔයාගේ කාඩ් ඩීටේල්ස් මෙතන හරියට නිවැරදිව එන්ටර් කරන්න ඕනේ. දැන් ඔයාගේ කාඩ් එක ගත්තොත් දැන් අපි බලමු ඔයාගේ කාඩ් එක දැන් මේ විදිහට තියෙනවා. මේ කාඩ් එකේ මෙතන පහලින් තියෙනවා ඔයාගේ නම. මේතන තියෙන නම ඒ විදිහටම මේ name on card කියන එකේ ලියන්න ඕනේ. ඊළඟට තියෙනවා ඔයාගේ කාඩ් නම්බර් එක කාඩ් නම්බර් එක ඔයා ලියන්න ඕනේ ඊට පස්සේ මුලින්ම මෙතන තියෙන නම ඒ විදිහටම කාඩ් එකේ නම ලියන්න ඕනේ ඊළඟට ඔයාට එක්ස්පයරේෂන් ඩේට් එක මන්ත් එක ඉයර් එක තියෙන මේක හරියටම ඔයා බලලා මෙතනින් ලියන්න ඒ වගේම කාඩ් නම්බර් එක තියෙනවා මේ කාඩ් නම්බර් එකව මෙතනින් ටයිප් කරන්න ඕනේ ඊළඟට CVV නම්බර් එක ඔයාගේ කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා ඉලක්කම් තුනක අංකයක් මෙන්න මේ හරි ඉලක්කම් තුනක අංකයක් තියෙනවා. ඒ ඉලක්කම් තුනක අංකය ඔයා මේ CVV නම්බර් එක විදිහට එතනට දාන්න ඕනේ. CVV නම්බර් එක විදිහට දාලා ඊට පස්සේ proceed to payment කියන එක click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ payment එක එයාලා proceed කරලා ඔයාට එවනවා OTP එකක්. ඒ OTP එක මෙතන ඔයා type කරන්න ඕනේ. ඔයාට එන OTP එක මොකක්ද? ඒ OTP එක ඔයා මෙතන type කරන්න ඕනේ. ඔයාගේ phone number එකට message එකක් එනවා. ඒකේ තියෙන OTP එක ටයිප් කරලා කන්ෆර්ම් කියලා දෙන්න ඕනේ. ඊළඟට ඔයාලට එනවා your payment was successful කියලා. හරිද? ඊට පස්සේ මේක සාර්ථකයි. ඉතින් මේ විදිහට තමයි ඇප්ලයි කරන්නේ. ඔයාලත් ඇප්ලයි කරන්න exam එක තියෙන්නේ ජූලි මාසේ. ඉතින් කියන්න ඕනේ මේ මුදල් කිසිම හේතුවක් නිසා ආයෙත් ඔයාලට දෙන්නේ නැහැ. ඉතින් මෙතන ඩවුන්ලෝඩ් කරගන්න විදිහ මේ හැම එකම තියෙනවා කියවලා බලලා ඒ ටික ඉතුරු පස්සේ දවස් 21කින් පස්සේ නාගේ කන්ෆර්මේෂන් එකනේ ඊට පස්සේ ඔයාලට මේක කියවලා බලලා ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සයෝනරා ගම්බතිකුදසයි.